අවුරුදු දෙකකට කලින් පැය දහසක් ලයිට් කපපු ගෑස් පෝලියෙන් තිබුච්ච දවස් ගාණක් පෙට්‍රල් පෝලියෙන් තිබුච්ච රටක යම්කිසි මට්ටමකට ධනාත්මකව ඉස්සරහට යන මොහොතක නැවතත් අර අඳුරු යුගයකට අරයි යන්න හදනවා දේශපාලන අරමුණු අරගෙන වෘත්තීය සමිති සහෝදරයෝ සටන් කර යුතුයි ඒකේ කිසිම ගැටලුවක් නැහැ හැබැයි අපි කියන්නේ මේ වෙලාවේ ඒකට යුගේ නෙමෙයි ඉස්සරහකට අඩියක් පනින්න හදන මොහොතේ නැවතත් මේ රට අරාජික කරන්න තමන්ගේ පක්ෂයේ චන්දිල්ලන නායකයා ජනාධිපති පුටුවේ සිහිනය තියාගෙන පාරට බහිනවා නම් මේ රටේ ජනතාවට කරන විශාල අසාධාරණයක්. නිදාස අධ්‍යාපනයේ ඉගෙනගෙන ආචාර්ය මහාචාර්යවරු වෙච්ච ජන උගත් මහත්තුරු ඇවිල්ලා කියනවා නම් මාධ්‍ය ඉස්සරහට ඉස්කෝල ටික වහලා දරුවෝ ගෙදර තියලා අපේ වැඩවර්ජනය සාර්ථකයි කියලා කොහෙටද මේ රට යන්නේ? සෞඛ්‍ය සේවකයා ඇවිල්ලා කියනවා නම් ලෙඩ්ඩු මරණ ගාන දැක හිතලා මේක තමයි අපේ වැඩේ සාර්ථක කියලා කොහෙටද මේ රට යන්නේ? මං හිතන්නේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි. ඔබ මේ පාලකයා එළවලා ඔබේ පාලකයාගේ මේ ලෝපු පාලකයාගේ කණ්ඩායම් බලන් ඉන්නවා ඔබේ පාලකයා ආපුවම මේ විදිහට පාරට බහින්න මේ ක්‍රමය අපි ඉවත් කර යුතුමයි වෘත්තීය සමිති ව්‍යාපාර 68ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි කිසි ලෙසකින්වත් ඒ වෘත්තීය සමිති ව්‍යාපාරවල කරන ඒ සටන්වල අයිතින් කිසි ලෙසකවත් ආණ්ඩුවත් එක්ක එහෙම නැත්නම් දේශපාලන අධිකාරියත් එක්ක පටලවා ගන්න නැහැ. අපි දන්නවා මැතිවරණයක් ආසන්න වෙලාවකදී ඇයි මේ වැඩවර්ජන ඇයි මේ රට නතර කරන්න උත්සාහ කරන්නේ? මේගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ එක්තරා විදිහකට රට අකර්මණ්‍ය කරලා රටේ ජනතාව පීඩාවකට පත් කරලා දේශපාලන වාසි ලබා ගන්න. මේන් ඇත්තටම ආණ්ඩු නෙමේ පීඩාවකට පත් වෙන්නේ අපේ රටේ ඉන්න ජනතාව. අපි කියන්නේ රටේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න කලින් තියෙනවා මේගොල්ලෝ සාකච්ඡා කරන්න පුළුවන් පාලන අධිකාරියත් එක්ක සාකච්ඡාවට යන්න සාකච්ඡා කරලා ඊළඟ අධීරේ තමයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න ඕන. උරුස සමිති ව්‍යාපාරවල කරන සටන් අරගලවල ඒකාබද්ධ උරුස සමිති ස්වාධීන උරුස සමිති හැටියට අපේ සහයෝගය අපි උන් ලබා දුන්නා. අපි උන් එක්ක හිටියා. හැබැයි මේ උරුස සමිති ක්‍රියාමාර්ග ගමන් කරන දිශානති දෙහ බලපුවම අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේක සැබෑ ලෙසම වෘත්තීය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන්ද එහෙම නැත්නම් වෙනත් කටයුතු සඳහාද මේක උපයෝග කරගන්නේ කියලා. විශේෂයෙන්ම අපි කල්පනා කරනවා මේ රටේ මේ මොහොත වෙන විට රටේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරමින් කරගෙන යන උරුස සමිති සම්බන්ධව උරුස සමිති ව්‍යාපාර නියැලන නියෝජිතයන් අපිට කිසිසේත් මොනවද කරන්න බෑ.